ඉතිං රූපාල කියනවා ඉම්ලිපුතේ ඔයා චිනිත් එක ගියොත් හොඳයි හනුමන් දෙවියන්ගේ දේවාලෙට. එයා ඔයා වෙනුවෙන් පූජාවක් තියන්නේ ලෑස්ති කරලා තියෙන්නේ. ඉම්ලි කියනවා මට තව පොඩි වැඩක් තියෙනවා. මං ඒකත් ඉවර කරගෙන පාපහු එන්න. ඉම්ලි හැම යන්න හදද්දිම පූජකතුමාගේ ඇඟේ හැපිලා ඇගේ ඇඳුමට පූජාතලයේ තිබුණු පාට වැටෙනවා. අන්න එතකොට චිනිගේ මුණ දෙක වෙනවා. ඉතින් ආපහු ඉම්ලි ඇඳුම් මාරු කරගෙන එනකොට තවත් වෙලාව පරක්කු වෙන නිසා පස්සේ ඉතින් ඉම්ලි ඇඳුම මාරු කරගෙන එනවා චිනි එක්ක යන්න. යන අතරතුරේදී චිනි කල්පනා කරනවා මෙයා මාත් එක්ක යන්න මාවනේ. මං මොකද දැන් මෙයාට දෙන එක්ස්කියුස් එක? ඉම්ලි නම් ඒ වෙලාවේදී කායකෙන් ඔලිය දාගෙන අවට පරිසරය රිසිසේ විඳ ගන්නවා. ෂටේ කරගෙන යනකොට චිනි කෑ ගහනවා. ඉම්ලි මොකද මේ කරන්නේ? මං මගේ හෙයාර් ස්ටයිල් එකටම රුපියල් 1700ක් වියදම් කරා. දැන් ඔය හදන්නේ ඔක අරගෙන ගිහිල්ලා මගේ මේ හෙයාර් ස්ටයිල් එකත් ස්පොයිල් කරන්නද? ඉම්ලි කියනවා ඔය හෙයාර් කන්ඩිෂනර් එකට පස්වල සුවඳ විඳ ගන්න බෑ. චිනි කියනවා මිනිස්සු කැමති මල්වල සුවඳ විඳ ගන්න. එහෙම නැතුව පස්වල සුවඳ විඳින්න නෙමෙයි. එයා තමයි මේ පස්සෙමෙම යන්න හදන්නේ. ඉම්ලි ගස්කොළන් දිහා බලාගෙන යනකම් මං කියනවා හොළඟ හමනකොට අපිත් නිකන් ඒත් එක්කම යනවා වගේ. අපිට කමත් හොළඟ අල්ල ගන්න බැහැනේ. හොළඟ නිදහසේ හමනවා. ඉතින් චිනේ කියනවා ඔයාගේ නිදහස් හොළඟ මගේ හෙයාර් ස්ටයිල් එක ස්පොයිල් කරනවා ඉම්ලි. ඉතින් ඉම්ලි කියනවා ඉනියාගේ චුට්ටක් හෙමින් කතා කරන්න. හොළඟට කේන්ති යන්න පුළුවන්. ඔයා එයාට බනිනකොට ඔයාට තේරෙන්නේ නෑනේ මේ චුටි හොළඟ කවදාහරි දවසක කොනාටුවක් වෙනවනේ. අක්කේ මං හිතන්නේ ඔයා හොළඟත් එක්ක යාළුවනා නම් හොඳයි කියලා. ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. චිනි අහනවා ඇත්තමද? කොහමද ඉම්ලි එහෙම කරන්නේ? ඉම්ලි කියනවා හරියට ෆිල්ම්ස් වල වගේ මං ඔයාගේ වේල් එක අරගෙන ගිහලා ඔයාගේ හීරෝට දෙනවා. චිනි කියනවා එතකොට මං වේල් එකට පින් එකක් ගහගන්නවානේ. ඔයා නම් හරිම මෝඩයි ඉම්ලි. කොමාරි අන්තිමට මෙයාලා අතර වගේ කොන්සර්ට් එක තියෙන තැනට ඇවිල්ලා එලියට ආවට පස්සේ ඉම්ලි පොදුම වෙනවා. මෙතන ඉන්න සෙනෙක දැකලා ඉම්ලි කියනවා අක්කේ මං හිතන්නේ මේ හැමෝම බැතිමත්ත වෙන්න ඇති නේද? ඒත් මොකද්ද මේ දේවාලේ? චිනි කියනවා මේක දේවාලයක් නෙමෙයි මෝඩියේ. මෙතනට ආවේ මෙන්න මේ පර්ස් එක දීලා යන්න. සුෂියාගේ පර්ස් එක දාලා ගිහිල්ලා ඔයාටත් පුළුවන් කැමති නම් මාත් එක්ක ඇතුළට යන්න එන්න. ඉම්ලි කියනවා අක්කේ ඔයා දන්නවනේ මෙහෙම ගොඩක් සෙනගේ ඉන්න තැන්වලට මං ටිකක් බයයි. එනිසා ඔයා ඇතුළට ගිහින් ඔයාගේ වැඩේ කරගෙන එන්නකෝ. චිනි එකපාරටම ඉම්ලිට කියනවා එක බෑග් එක අල්ලගන්න කියලා. ඊට පස්සේ ෂෝල් එක, ඊට පස්සේ ඇඳගෙන ඉන්න කුර්තාව ගලවනවා. ඒකට යටින් පාටි ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඇවිල්ලා ඉම්ලි පොදුම වෙලා චිනි දිහා බලාගෙන ඉන්නවා. ඉම්ලි කියනවා චිනි අක්කේ එතන ලොකු සෙනගක් ඉන්නවනේ. මට ඇත්තටම එතකොට බය හිතෙනවා. එනිසා පුළුවන් තරම් ඉක්මනට ආපහු එන්න. චිනි කියනවා මං ඉක්මනින්ම එන්නම්. අතරදි කෙනෙක් ඇවිල්ලා අතරවයික කතා බහක ගේ කොන්සර්ට් බලන්න මිනිස්සු පොර කනවා. ඒ කොන්සර්ට් වලට මිනිස්සු බර ගණන් වැය කරනවා. එහෙම එකේ ඔහු උදේයි ෆ්‍රී කොන්සර්ට් එකක් ගහන්න කල්පනා කරේ කියලා අහනවා. අතරවා කියනවා උදේට හමන හොළඟ හරියට මැජික් එකක් වගේ. මගේ සංගීතයත් ඒ හොළඟත් එක්ක ගලාගෙන යන්න පටන් ගත්තා. මගේ සංගීතයම තමයි තීරණය කරේ ඒක බීට් එක මොකක්ද කියලා. කවුරු හරි කෙනෙක් ඒක ඇහුවාම මට ආය ඒක අහන්න උවමනා වෙනවා. මකද කාටවත් මියුසික් කියන දේ අල්ලගෙන ඉන්න අමාරුයි. අනික මම සල්ලි වෙනුවෙන් මොනහරි දෙයක් කරනවා නම් මට ඕන තරම් දේවල් කරන්න තිබුණා. එහෙමනම් මං මගේ තාතගේ බිස්නස් හැන්ඩල් කරනවානේ. එවලාවේ දෙහොට තාතගෙන් කෝල් එකක් එනවා. අතරවගේ තාත්තා හොට කතා කරලා බනිනවා. උදේ පොලිසියෙන් ඇවිල්ලා ඔහු ඇරෙස් කරාද කියලා අහනවා. ඒ කතාව ඇත්තක්ද කියලා තමයි අතරවගෙන් ඔහු අහන්නේ. ඉතින් අතරව උත්තර දෙනවා තාත්තයි පොදුම වෙලා ඔයා මෙතනදි පොදුම වෙන්න ඕනේ හරිනම් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මාව ඇරෙස්ට් කරාන. අතර වගේ තාත්තා කියනවා තමුන්ගේ ෆෑන්ස්ලත් තමුන් වගේම මෝඩියෝ වෙන්න ඇති. හැබැයි මගේ බෝඩ් මෙම්බර්ස්ලා මගේම කමියුනිටි එකේ කට්ටිය තමුන් තරම් මෝඩියෝ නෙමෙයි. අතරවා තමුන්ට ඕනේ කරන්නේ හැම වෙලාවකම මේ දේවල් මගෙන් අහගන්නද? අතරවා කියනවා තාත්තේ ඔයා කොහොමද දන්නේ මං කැමති අකමැති මොනාටද කියලා. තාත්තා කියනවා අතරවට තමන්ගේ මියුසික් කරුවාව නිසා නෙමෙයි තමන් රිලීස් වුනේ, තමන්ගේ තාත්තගේ සල්ලි බලය නිසා. ඒක තේරුණාද? ඒ නිසා මං කියන මේ දේ තහගන්නවා.
තමුන් නිදහස් නැහැ මේ දැම්මම ගෙදර එනවා. ඉතින් අතර වගේ ඇසිස්ටන් නැවිලා කියනවා ඔහුගේ ඇඳුම චේන්ජ් කරගෙන ඉක්මනින්ම එන්න කියලා. ඔහුගේ ෆෑන්ස්ලා හොයන එකක් බලාගෙන ඉන්නවා කියනවා. ඒ අතරේදී චෙනේක යාළුවා කියනවා අර ඉම්ලි එයා මෙතන ඇතුළට ආවොත් මං නම් එයාත් එක්ක කතා කරන්න යන්නේ. එයා හරිම බෝරින්. චෙනේ කියනවා සොෂ් ඔයා ඉන්නක පඬිත වෙන්නේ නැතුව එයා මේ තරම් සෙනිකක් මැත්තට කොහොමත්ම එන්නේ නැහැ. මේ වෙලාවේ ඉම්ලින්නේ ගොඩක් බය වෙලා ඇය බෙල්ල බැඳගෙන ඉන්න මාලය අල්ලගෙන දෙයක් කල්පනා කරනවා. මං කවදාවත් මේ තරම් ලොකු සෙනිකක් මැද්දට ගිහිල්ලා නැහැ. හැබැයි මේ වෙලාවේදී මං වැඩිපුරම හිතන්න ඕනේ චිනී අක්කා ගැන. එහෙම හිතාගෙන ඉම්ලි කායකෙන් එළියට බහලා මෙතනට ඇතුල් වෙන්නයි හදන්නේ. ගාඩ්ස්ලා එව නවත්ත ගන්නවා. ඇයට පස හිටපු දෙන්නෙක්ට ඇතුල් වෙන්න ඉඩ දුන්නහම ඉම්ලි අහනවා ඔයාලා අර කට්ටියට ඇතුළට යන්න ඉඩ දුන්නානේ. ඒත් ඇයි මාව මේ විදිහට නවත්ත ගත්තේ? ඒ ගාඩ් කෙනෙක් කියනවා සොරි ඔයාට ඇතුළට යන්න බෑ. ඉම්ලි අහනවා ඔයාට හින්දි භාෂාවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් මේ මනුස්සයා පහ කියනවා මේ අහන්න මැඩම් මෙතන ඇතුළ ඉන්න හැම දෙනාම ගොඩක් ධනවත් කට්ටිය. එයාලා රොක් මියුසික් එක තමයි ප්ලේ කරන්නේ. ඉම්ලි පොදම වෙලා අහනවා මොකද්ද කිව්වේ? ඒ කියන්නේ මෙතන සෙද්ද වෙන්නේ ආකමික වැඩසටහන් නෙමෙයිද? අය කියනවා ඔයා දන්නවද මේ ලෝකෙ තුන්වෙනියට වැඩිපුරම කතා කරන භාෂාව තමයි හින්දි කියන්නේ. ඉන්දියාවේ ඉන්නවා කෝටි 52. ලෝකෙ පුරාම කෝටි 61කට වැඩි පිරිසක් කතා කරන භාෂාව තමයි මේ. ඔයත් ඒ කට්ටියකින් එක්කෙනෙක්. සමහර විට ඔයා හින්දි භාෂාව ඇරුණාම වෙන භාෂාවක් ඊටත් වැඩිය හොඳට කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි හින්දි භාෂාවෙන් තමයි ඔයාව හරියටම හඳුන ගන්න පුළුවන් වෙන්නේ. මං ඒක ඔප්පු කරත් ඔයා මට ඇතුළට යන්න ඉඩ දෙනවද? හා කිව්වට පස්සේ ඉම්ලි කන් දෙක අල්ලගෙන ඔයාගෙන් සමාව ඉල්ලනවා. මම මේ කරන්න යන වැඩේ වෙනුවෙන් තමයි ඔයාගෙන් සමාව ගන්නෙ. අය එක පාරටම අර ගාඩ්ගේ කකුල පාගනවා. ඔහුගේ කටින් හොඳ කොණු හර්පයක් තමයි පිට වෙන්න ගියේ. ඉම්ලි අහන ඔයා දැක්කද? ඉංග්‍රීසි කියන්නේ ලස්සන භාෂාවක් වෙන්න පුළුවන්. හැබැයි හින්දි කියන්නේ අපේ මව් භාෂාව. ඔයා වේදනාවකින් ඉන්නකොට ඔයාට මතක් වෙන්නේ අන්නේ භාෂාව. මං හිතන්නේ ඔයාට වැඩිය රිදුනේ නැතුව ඇති. මේ ගාඩ් කියනවා ඇත්තටම ඔයා කියපු කතාව මගේ ඇතුළාන්තයටම ගොඩක් දැනුණා. මං හිතන්නේ ඔයාට ඇතුළට යන්න පුළුවන්. ඔහෝ ඉම්ලිට ඇතුළට යන්න ඉඩ දෙනවා. ඉතින් අර සෙනඟ මැද්දේ ඉම්ලි හිමීට ඇතුළට යනවා. ඇය කල්පනා කරනවා චිනියක මේ කොහෙවත් පේන්න නෑනේ. සෙනඟසෙන් චුටක් පැත්තකට වෙන්න ඉම්ලි යනවා. ඇය ගිහිල්ලා සුන්දර කියපු දේ කල්පනා කරනවා. අය කවි ලියන්නේ ගොඩක් දක්ෂයිනේ. ඇයටත් එකපාර ඇය ලියන කවි කියවන්න කියලා සුන්දර කිව්වා. ඉතින් ඉම්ලි ඒ කතාව තමයි මේ මතක් කරගත්තේ. පස්සේ ඉම්ලි තමන්ටම කියා ගන්නවා බය කියන වචනය මගේ හදවතින් මකලා දානවා. මගේ හදවතේ දෙවියන් ගැනම ලියා ගන්නවා. අපේ හදවත ඇතුළාන්තයේ තියෙන බයත් එක්ක අපිම සටන් කරන්න ඕනේ. ඉම්ලි මේ විදිහට කවියක් කියන්නේ එහාට වෙන්න ඉන්න අතරවට මේ කවිය ඇහෙනවා. ඉම්ලි වෙලාවේදී කියනවා හදවත ඇතුළාන්තෙන් නැගෙන බයත් එක්ක සටන් කරන එක හරිම අමාරු දෙයක්. ඉතින් ඉම්ලි හිතනවා මං කොහොම හරි චිනේව හොයා ගන්න ඕනේ. අතරව එළියට ඇවිල්ලා බලනවා කවුද මේ කවිය කියුවේ කියලා. බයි ඉම්ලි ඒ වෙලාවේදී යන්නේ අනික් පැත්තට. එතකොටම ඉම්ලිගේ ෂෝල් එක ගිහිල්ලා නතර වෙන්නේ අතරවගේ මෝනේ. ඔහු මෝනෙන් ෂෝල් එක අයින් කරනවා. හැබැයි මෙයාල දෙන්න මැද්දට එක පාරටම එන්නේ චිනේ. අතරවා ෂෝල් එක මෝනෙන් අයින් කරද්දී දකින චිනේව ඔහු හිතනවා මේ කවි කියපු කෙනා චිනේ කියලා. මොකද ඉම්ලි චිනේගේ පිටිපස්ස හැංගිලා ඉන්න නිසා. අතරවා දකින්නේ නැහැ චිනේගේ පිටිපස්ස හිටපු ඉම්ලිව. බලමු ළඟට මොකද වෙන්නේ කියලා.